ඟගට හලතියන පස්නේ ගඩු කල්්‍යා නි මිත්‍යාණන් වහන්සේ. මාගේ එක් බෞද්ධ මිත්‍රයෙකු හින්දු දහමේ එන විස්සමාතා පිළිගන්නවා. ඔහු කියන්නේ විශ්සමාතාාව මේ විස්වයේ ඇති සෑම දෙයක් තුළම සිටිනවා කියා. තවත් ඔහු කියනවා කර්මය පවා හසුරුවන්නේ ඒ බලවීගේ විසිෙන්ලු. විස්සමාතා පුද්ගලයෙකුද නොවන්නේලු. බුදුන් වහන්සේ හා නිර්වාණය ගාමීෙන් කියන්නේ ඒ විශ්සමාතාාවත් අභිගොවා නිදහස්සන අයලු. පවසන ඔහු බුදුන්වහන්සේගේ ධර්මේටවත් බුදුන්වහන්සේටවත් පිටුපාන්නේ නැති බව. අපි හාමුදුරුවනීමේ කුමන මුලාවදද. මොහුවකිෙසිේ මුලාාවෙන් ගලවා ගන්න ඒ දෙයන්න වට හදන්න. ඔබුහන්සේට දුක් නිරෝගී සම්පත්ති පාර්ථනාකරනව තෙරුවන්සානය කියලා. සත්පුරුස පින්වර්ට්න විස්සමාතාව කියලකිනෙක් පිළිගන්නවා නම්. ඒ විස්සමාතාව ලෝකයේ ඇති සෑම දෙයක් තුළම ඉන්නවා කළ හිතනවානම්. කර්මීපවා හසුරුවන්නේ ඒ බලවීගයෙන් කියලා කියනවානම්.ඒ විස්සමාතා පුද්ගරයකුත් නෙමේ කියලා කියනවනම්. බුදුරජාණන් වහන්සේ නිර්වාණ ගාමීන් කියන්නේ ඒ නිස්සමාතාවත් අභිබවා නිදහස්ස වන අය කියලා කියනවන පිින්වන ඔහට තියන තතපදමි්‍ය දෘෂ්ටිය. යම්සි ස්ථීරසාර සත්ව පුද්ගල යම්කි සංඥාවත් තුළ ඉඳල ඔහු යම්කිසි දෙයක් නිර්මාපකයෙක් විශ්වාස කරනවා. පංුවත්න එහෙම නිර්මාපකඉක් නෑ මේවා හිීතුපල් තර්මයන්ගේ කියා කාරීත්තය යුක්ත තර්මතා. ඔහුට සීනුවන උපදවාගන්න පුළුවන් වුණනොත් මේ සියලුම රූප විිස්්වමාතාවාදී විදිහට තියන කාරණාවකින් තියන කෙනෙක්ගෙන් ඉන්න කෙනෙක්ගෙන් නිර්මාණී වෙනේකක්නෙමේ හේතුූන්ගෙන් කියලා. මේ සියලුම නාමතර්මයු හීතූන්ගෙන් මහටගන්න ධර්මතා සමුදායක් කියලා පින්ංවත්නි අන්න ඒ විදිහර තීරුන්ගන්නට පුළුවන්කම ලැබුනෝතින්නම්. මේ හේතුපැල් ධර්මයන්ගේ කියාකාරී තීයුක්ත ධර්මතා සමුදායි වැඩ පිළිවෙල නුවනට හසු කරගන්නට පුළුවන්කම ලැබෙයි ඔහුට මොකද මෙිටන සත්වයක් කලෙනෙක් නෑ. පුද්ගලයක් කලකෙනෙක් නෑ. ආත්මයක් කල දෙයක් නෑ විශ්වමාතාවක් කෙලකිෙනෙක් නෑ. මේ තියෙන්නේ ධර්මතා වැඩ පිළිවෙල ඔය සියල්ලම විනාශේලා යනවා නැවත සැකසෙනවා මේසියල්ලම පින්වර්ත්නි හේතු පරධර්මයන්ගේ කියා කාරීත්්‍රයක් විශසමාතාව කියන්නේ මිත්‍යා දෘස්තියා.